සබදාම මෙන්ම ඒ හා සම්බන්ධ සත්ව ලෝකයේ සොඳුරු ඉසව් ගණනාවක්ම මේ වෙන විට අපතරින් වෙන්ව පවතිනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා අපෙන් ඈතට යන සබදාම පිළිබඳ වඩාත් උනන්දුව දක්වන සහ මිනිස් ජීවිතයේ ඊට අනුගත කරන නවාතැනක් විශ්ව නවාතැන නිර්මාණය කරන්න උත්සාහ ගන්නේ මෙන්න මේ හේතුව හින්දා තමයි. ඉතින් යාළුවනේ පහල රතුපාට subscribe button එක ඔබලා අපේ මේ උත්සාහයේ පුරුකක් බවට පත් වෙන්න ඔයාටත් පුළුවන්. සත්ව ලෝකයේ අපි අතරම ඉන්න සතුන්ගේ චර්යාවන් වෙනස් වීම ගැන යම් දැනුමක් ලබා ගන්න ඕනේ වුණත් අපිට මේ සියලුම සතුන් ගැන කතා කරන්න ගියොත් ඒක ලොකු මාතෘකාවක් වෙනවා. ඉතින් මේ ටිකේම අලියතුන් ගැන කතා කරපු හින්දා අදත් අපි කතා කරන්න හිතුණා මේ සතුන්ගේ ප්‍රධාන වෙනස් වීමක් ගැන. ඔයා දන්නවා මද කිපුණු වලියෙක් ඇතෙක් කීවම මොනතරම් දරුණු ප්‍රහාරකයෙක්ද කියලා. සමහර අලියතුන්ට මද කිපුනම ළඟටවත් යන්න බෑ. ඒ තරමට මේ සත්තු මේ කාලයේදී ගොඩාක්ම දරුණු වෙනවා. මද කිපීම නැත්නම් කම්මුල් දෙමීම කියන්නේ මේ සත්ව කොට්ටාසේ ප්‍රජනනය හා සම්බන්ධ දෙයක් බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ටෙස්ටොස්ටෙරෝන් කියන මේ හෝමෝනිය මගින් තමයි මේ වෙනස්කම අලියාගේ හෝ ඇතාගේ ශරීරයේ සිද්ධ වෙන්නේ. අලියා මද කිපීම ආරම්භ වෙනකොට ටෙස්ටොස්ටෙරෝන් මේ අලි සිරුරේ 60 ගුණයකින් විතර වර්ධනය වෙනවා. ගැහැණු සතාට වඩා මේ හෝමෝනේ බලපෑම තියෙන්නේ පිරිමි සත්වයාටයි. එතකොට ඔබ හිතයි පිරිමි සතා විතරද මද කිපෙන්නේ කියලා. ඇත්තෙන්ම නැහැ. ගැහැණු සත්වයාට මද කිපෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ගැහැණු සතා තම සහකාරයා විදිහට තෝරගන්නේ රැළේ ඉන්න ශක්තිමත්ම සත්වයා තමයි. යාළුවනේ ලස්සනම ස්වභාවික සිද්ධිය සිද්ධ වෙන්නේ මෙන්න මෙතෙන්දි තමයි. ගැහැණු සත්වයා මද කිපීමට ලං වෙද්දී පිරිමි අලියතුන්ට මේ බව තේරෙනවා. ඉතින් මේ රැළේ ඉන්න පිරිමි සතුන්ට මේ කුඩා පැලැටි වලින් ලැබෙන කුඩා අයඩින් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ ශාරීරික ශක්තිමත්ව හා ලස්සනට තියාගන්න මේ පිරිමි සතුන් අයඩින් බහුල ආහාරයක් ලබා ගන්නවා. ඒ තමයි පොල් බොඩ. යාළුවනේ මම මේ සටහනේ මුල් භාගයේදී කිව්වා ඔයාලට මතකද මද කිපීමට කියන තවත් නමක්. ඒක තමයි කම්මුල් දෙමීම. මද කිපෙන ආසන්න අවස්ථාවලදී සහින් අනතුරුවත් මේ සද්දන්ත කුලේ යාළුවන්ගේ ඇසත් කනත් අතර වූ ස්ථානයකින් කඳුළු වලට සමාන ශ්‍රාවයක් එළියට එනවා. එහෙම වුණාම හීලේ අලියතුන් බලාගන්න අලිබාස්ලා ඇත් ගොව්වන් නම් දන්නවා මේ සතා මද කිපීමේ කාලයට ලං වෙලා කියලා. ඒ වගේම අලියතුන්ගේ මද කාලය ලං වුණාම ඒ කියන්නේ හරියටම මාසයකට විතර කලින් මේ සතුන් ළඟින් පුංචි දුර්ගන්ධයක් එන්න පටන් ගන්නවා. ඒකත් අලියා මද කිපෙන කාලයේ අනිත් පාර්ශවයට දන්වන තවත් ලක්ෂණයක් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ ගැහණු සතුන් පැටවුන් බිහි කරන්නේ වසර 3කට එක් වතාවක් පමණයි. ඉතින් මේ වැදුම් ගෙයි බොහෝ විට තියෙන්නේ ජලය ආශ්‍රිත පරිසරයක. වින්නමුවන් විදිහට රැළේ ඉන්න අනෙකුත් අලි අම්මලා තමයි ක්‍රියා කරන්නේ. ඉතින් යාළුවනේ අලි පරපුරේ දිවි පෙවත මිනිස් සමාජයට වඩා සහ මුලින්ම වෙනස් හින්දා අලි රැළට නායකත්වය ලබා දීමේ අවස්ථාව හිමිවන්නේ පැටවෙක් ප්‍රසූත කළ මව් සත්වයකට විතරයි. ඉතින් අදත් අපි අරන් ආවා ඉතා වටිනා සටහනක් ඔබගේ දැනුමට. ඉතින් අපේ උත්සාහය හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. යාළුවනේ මෙවැනි වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙන තෙක් ඔබට නිරෝගිමත් සුබ දවසක් වේවා.